බලාගෙන මේ බලන්න කොහොමද රිටයර් වුණත් හරි තාත්තාගේ වැඩ පටන් අරගෙන වගේ පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ මම අලුත් එකක් ඕඩර් කරුවා එන ගමන් ගන්නවා ස්කූල් වෑන් එක තාම නැහනේ බයිස්කෝප් කතා කාටත් මතක ඇතිනේ බෙෆ්‍රිඩ් ෆර්නාන්දෝ කියන්නේ ප්‍රබල දුෂ්ට චරිත නිරූපණය කරමින් සිනමාවට පැමිණි නළුවෙක් ගාමිණී ෆොන්සේකාත් එක්ක චිත්‍රපට රාශියකම අති ප්‍රබල චරිත රසක් නිරූපණය කළා බෙෆ්‍රිඩ් ෆර්නාන්දෝ නමුත් පසු කලක ඔහු ප්‍රධාන චරිතය රඟපාමින් චිත්‍රපට නිෂ්පාදනය කරා වීර චරිතය නිරූපණය කරලා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්ත චරිත ඇතුළත් චිත්‍රපට රාශියක් ඔහු නිෂ්පාදනය කරා. ඉතින් ඔහු නිෂ්පාදනය කළ ප්‍රධාන චරිතය රඟපාපු චිත්‍රපටයක් තමයි ටිකිරා චිත්‍රපටිය. අද බයිස්කෝප් කතාව ටිකිරා චිත්‍රපටිය ගැන. බයිස්කෝප් කතා ටිකිර චිත්‍රපටි අධ්‍යක්ෂණය කරේ දක්ෂ සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස නමක් දිනාගෙන හිටපු ශර්ලිපි විජේරත්න. ඔහු දක්ෂ සහාය අධ්‍යක්ෂකවරේ. ඔහු සහාය අධ්‍යක්ෂණයකට චිත්‍රපටි කිහිපයකුත් මම මතක් කරන්නම්. පුංචි බබා, හැංගි හොරා, ඇමතිකම, ප්‍රදීපේ මා වේවා, සහනය, අනුපමයන් චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂකවරයා තමයි ශර්ලිපි විජේරත්න. ඉතින් ඒ සහාය අධ්‍යක්ෂණය තුලින් මන අවබෝධයක් ලබාගෙන තමයි ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසුනේ. ඔහු දක්ෂ ලෙස මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා තියෙනවා. අයියා හිතුවද මමත් සූම වගේ කියලා. ඕං ඕං. ඔබට මොනවා හරි කිව්වහම එක පාර්තම කේන්තියක්. ඔය ලයිනල් හාමුදුරුවෝ සක්රට තම මාව නම ගන්න. ඔය සෝමවරය වට්ටුවට. ගහන් දෙපා යකෝ, කෑ ගහන් දෙපා, කෑ ගහන් දෙපා යකෝ. ඔය හාමු ඔබට දිස්ති දාගෙන ඉන්නේ. අයියයි මායින් නහඳ ඔය හාමු වැඩිය දඟලන් දෙන්නේ. බැරි වෙලාවත් උඹට කයි කතන්දරයක් හැදුනොත් එහෙම අපි ජීවත් වෙලා වැඩක් නෑනේ නගෝ. අද බයිස්කෝප් කතාවට සාදර අනුග්‍රහය දක්වන්නේ සුවද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව. ඉතින් ටිකර චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් ප්‍රධාන චරිතය නිරූපණය කළේ බෙෆ්‍රි ප්‍රනාන්දු විසින්මයි. මේ චිත්‍රපටිය චිත්‍රපට දෙකක තෙලුගු චිත්‍රපටයකයි හින්දි චිත්‍රපටයකයි අනුකරණයක් විදිහට තමයි කතාව තිරනාටකය සකස් කරලා තියෙන්නේ. තෙලුගු චිත්‍රපටිය තමයි 1978 නිෂ්පාදනය කළා කල්යාණ රාමන් කියලා තෙලුගු චිත්‍රපටියකුත්, 1970 තිරගත වුණා ගන්වාර් කියලා හින්දි චිත්‍රපටියකුත්. මේ චිත්‍රපට දෙකේ අනුසාරයෙන් තමයි ටිකර චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට වත්තිපාලනේ මිනිහගේ අතට යන්න බැකමක් නැහැ. අපි සුම් ඔබ කැමතිද? එහෙම වෙන්න ඉඩ තියන්න හොඳ නෑ චීෆ්. අපි මොනා හරි කරමු. ඒකට හොඳ බෙහෙතක් නම් මා ළඟ තියෙනවා. ඒක අඹරන්න ඕනේ උඹයි. උඹට මං රුපියල් 10,000ක් දෙන්න. මොකද කියන්නේ? සල්ලි වලට කවුද අකමැති චීෆ්? ආනන්දව කටුනායක ගුවන්තොට පෙළේදී පිළිය අරගෙන මිනිහ වේන අතර මගදී උඹ මරන්න ඕනේ. මොකද උඹ කියන්නේ? මිනි මරණ එක මහා අපරාධයක් චීෆ්. මට මොන හරි වුණොත් මගේ අසල නංගී මල්ලි අමාරු වෙන්නේ. ඔබට රවුලක් ඕනේ, කැඳක් ඕනේ. එහෙම බෑ. දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. 10,000ක් කියන්නේ ලොකු මුදලක්. මේ මුදලෙන් උඹලගේ මුළු පවුලටම අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න. මේ චිත්‍රපටයේ දෙබස් සහ තිරනාටක රචනා කරලා තියෙන්නේ දක්ෂ රචකයෙකු වන ශ්‍රී නිහාල් ජයසිංහ විසින්. මේ චිත්‍රපටයේ ඉස්සෙල්ලම නම් දෙකක් දාලා තිනවා. එකක් තමයි රන්මැණිකා, අනික තමයි ටිකිරා අයියා කියලා. නමුත් මේ නම් දෙකම අයින් වෙලා
මේ චිත්‍රපටිය ටිකිරා නමින් තමයි නිර්මාණය වුණේ. තාත ලොකුහම මැරුණා ජීවිත අතර ඉන්නවා මොනවා ඔව් මගේ තාත්තා මැරුණා ටිකිර චිත්‍රපටිය තමයි බැෆ්ටිල් ප්‍රනාන්දු ප්‍රධාන චරිත නිරූපණය කරපු දෙවෙනි චිත්‍රපටිය පළවෙනි චිත්‍රපටිය තමයි දුප්පතාගේ හිතවතා ඒ දුප්පතාගේ හිතවතා කියන චිත්‍රපටියත් ඉතාම ජනප්‍රියලා තියෙන මේ ජනප්‍රියත්වයට ජෝතිපාල සහ එන්ජිනින් ගුණතිලකේගේ ගායනත් ප්‍රබලව බලපාලා තියෙනවා කිරියාවේ මාගේ ප්‍රේමී සිරියාගේ මාගේ ප්‍රේමී ප්‍රේම ලොවේ ප්‍රේම ලොවේ නෙමෙයි යකෝ දැන් මං කහර ලොවේ නොදැන කරපු වරදට මට සමාවේයන් මචෝ සමාවේයන් තමයි මේ මගේ මස්සිනා ලොකු අහමු හම්බිලා උඹට කියලා රස්සාවක් කරන් දෙන්නේ කියලා ආවේ එහෙම ආපු මට සලකපු ඇති නේද මේ මගේ තත්ත්වය මොකද්ද තරහ වෙන්න පදර්මි මගෙන් උඹට මොනවද කෙරෙන්න ඕනේ මගේ මස්සිනාට මේ වලව්වෙන් කොහොම හරි රස්සාවක් ලැබෙන්න ඕන. ඒක සිම්පල්, සිම්පල්, වෙරි සිම්පල්. මේ ඔයි. ඔය තකේ ගැහුවට හරියන්නේ නැහැ රස්සාව ලැබෙන්න ඕන. හැබැයි තම මහත්තයෝ ලැබෙයිද? මගේ කෙරුම් පෙන්නන්න එනවා. ඉතින් ටිකිර චිත්‍රපටියෙන් මට බයිස්කෝප් කතා කිහිපයක් ලැබිලා තියෙනවා. මේ චිත්‍රපටියේ බයිස්කෝප් කතා වල අපාතරින් විය වූ සුනිල් සෝම පීරිස් මහත්මයා මට ප්‍රකාශ කරා. සුනිල් සෝම පීරිසුත් මේ චිත්‍රපටියේ චරිතයක් නිරූපණය කළ දෙන එක දුෂ්ට චරිතයක්. ඔහු දුෂ්ට චරිත රඟපාන්න දක්ෂයනි. ඉතින් මේ 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 චිත්‍රපටියේ දර්ශන රූපගත කිරීම කළ තියෙන බොහොමයක්ම රූපගත කිරීම කළ තියෙන්නේ නුවර එළිය ප්‍රදේශයේ. ඉතින් ෆයිට් වලට එන්න කිව්වහම දැන් මේගොල්ලන්ගේ ෆයිට් තියෙන දර්ශන වල රූපගත කරන්න කිව්වම සරත් සිල්වායි පියදාස විජේකෝණුයි සුනිල් සෝම පීරිසුයි රෑ 8යි කාලට කෝච්චියෙන් ගිහිල්ලා උදේ 6 වෙනකොට නානුවෙන් බහිනවලු. ඉතින් එතකොට වෑන් එකක් එවනවලු මේගොල්ලන්ව ලොකේෂන් එකට ගෙනියන්න. ඉතින් ලොකේෂන් එක තියෙන්නේ නුවරඑළිය වතු බංගලාවකලු. ඒ වතු බංගලාවේ තමයි රූපගත කිරීම කරලා තියෙන්නේ. සුන් සෝම කිව්වා ඒ ගමන් කරපු ඒ කාල පරිච්ඡේද ඉතාම මිහිරි ඉතා සුන්දර දින කිහිපයක් තමයි ගත කරේ කියලා උහුමට ප්‍රකාශ කරා. මට කිව්වා බැෆ්ටි ප්‍රනාන්දුත් එක ගහගන්න එක මාරයත් එක ගහගන්නා වගේ වැඩක්ලු. එයා ගහන්නේ ඇත්තටමලු. ඉතින් ඒ කියන්නේ ගැහුවොත් ගැහුවා තමයි කියලා තමයි සුන්සෝම. ඇත්තට මට ඒක මමත් දන්නවා මට මතකයි දැන් කලින් මං චිත්‍රපට ගාමිණිත් එක රඟවන් චිත්‍රපට කීපයක බයිස්කෝප් කතා ඉදිරිපත් කළා. ඒ ඒවාය ගාමිණි ෆොන්සේකාත් කියලා තියෙනවා. ඒ දෙන ඇත්තටම ගහගත්තා කියලා. ඉතින් සුන්සෝමත් කිව්වා එයා එක එක චිත්‍රපටියක දුප්පතාගේ හිතවතා චිත්‍රපටිය කරනකොට සුනිල් සෝමගේ දතක් කැඩෙන්න බැෆ්ටි ප්‍රනාන්දු ගැහුවා කියලා තියෙනවා. ඒ දතක් කැඩිලා තියෙනවා සුනිල් සෝමට සුනිල් සෝමගේ බැෆ්ටි ප්‍රනාන්දු ගහපු පාරකට. ඒ විතරක් නෙමෙයි ගහපු පාරකට ටික දවසක් කන ඇහෙන්නේ නැතුව කියලා තියෙනවා සුනිල් සෝම පීරිස්ගේ. මේ චිත්‍රපටියේ බැෆ්ටි ප්‍රනාන්දු බල්ටි ගහන දර්ශන රාශියක් තියෙනවා. ඒ දර්ශන සියල්ලම කරලා තියෙන්නේ ඩබල් කරලා තියෙන්නේ සරත් සිල්වා විසින්. ගම්මැලි කුඹාරි හැදයිනේ දැන්. මොකද ගොළු වෙලා
නරකද ඔබ බංගලාව පැත්තේ ඇවිල්ලා වැඩක් පොලක් කරලා දුන්නා මං දන්නා හම් හතේ මොකටද දෙන්නේ කියලා ඇයි උඹ කැමති නැද්ද මං උදව් කරන්නට හාව් මහත්තයාගේ උදව් නැතුවට අපේ බඩගින්දර නිවන්න අයියලා හරි හම්බ කරන්න අපිට හොඳටම ඇති හොඳයි උඹලෙන් කියලා සුන්සෝම් මහත්තයා මට කිව්වා මේ චිත්‍රපටයේ දර්ශන රූපගත කරලා තියෙන්නේ වෙසක් කාලෙක. නමුත් වතු බංගලාව හිටපු නිසා වෙසක් කියලා ඒගොල්ලන්ට දැනුනේත් නැතුව ඒ දින කීපේ ගත වුණා කියලා උමට ප්‍රකාශ කළා. තවත් කතාවක් තියෙනවා ඒක පුවත්පත්වල ප්‍රකාශ වෙලා තිබුණා පුවත්පත් රාශියක මේ චිත්‍රපටයේ ටිකර චිත්‍රපටයේ තිරගත වෙන්න සූදානම් කරලා තියෙන්නේ පුවත්පත්වල දැන්වීම දාලා තියෙන්නේ 1978 ජූලි මාසේ 28 වෙනිදා මේගොල්ලෝ පබ්ලිසිටි ඔක්කොම දීලා තිනවා මේ දාලා තිරගත වෙනවා කියලා නමුත් දේශපාලන බලයක් ප්‍රබල දේශපාලන බලය බලපෑමක් නිසා මේ චිත්‍රපටිය ට කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් මේ වෙච්ච අසාධාරණයට විරුද්ධව බෙෆ්ලිට් ප්‍රනාන්දු ජාතික චිත්‍රපට සංස්ථාවට එරෙහිව නඩු පවරලා තියෙනවා. කොහොම හරි නඩුවෙන් බෙෆ්ලිට් මහත්මයා දිනලා තියෙනවා. එයාට වාසි වෙලා තියෙනවා. වාසි වෙලා නියමිත දිනයට සතියක් පරක් වෙලා. ඒ කියන්නේ අපේ චිත්‍රපටිය දාන්න හිටියේ ජූලි 28 වෙනිදානේ. අගෝස්තු මාසේ 4 වෙනිදේ ඉඳලා මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ වෙලා තියෙනවා. එයා නඩුවෙනුත් දිනලා තියෙනවා. එහෙනම් ඉතින් අයියේ මම ගිහිල්ලා එන්නම්. අර වැඩේ හරි. හා හා. ඔව් හරි හරි. ධර්මී අයියා නම් හොඳ එක. උඹ කිසි දෙයකට බය වෙන්න එපා. මේ හොඳ ටිකිරා වාගේ අර දර ටික ඇතුළට අරන් වරෙන්කෝ. ඒක මොකද මං ඕන දෙයක් කරන්නම්කෝ. දානේ පොලතිනුයි මම මේක ගෙනාවි නගත් කන්දකෝ අයියේ ටිකිරට බෙදලා තියන්න ආ ටිකිරටත් බෙදලා තියලා නගත් කන්දකෝ ආ තියෙන්දෙත් කියන්න එපා මේකයි වෙලා තියෙන්නේ ඒ ඒ ඒ කාලේ මන්ත්‍රී කෙනෙක්ව හිටියා ටිරොන් ප්‍රනාන්දු කියලා මහත්මයෙක් ටිරොන් ප්‍රනාන්දු නිෂ්පාදනය කළා වීර පුරන් අප්පු කියන චිත්‍රපටිය
ඒකත් සාර්ථකව තිරගත චිත්‍රපටියක්. ඉතින් දැන් ඒ කාලේ තිබුණානේ චිත්‍රපට මණ්ඩල මණ්ඩල තිබුණා චිත්‍රපට පෝලිමත් උනේ මණ්ඩල වලට චිත්‍රපට පෝලිම වලට අදාළ චිත්‍රපට තමයි පෙන්වන්නේ පෝලිම් පන්නලා පෙන්වන්න බෑ ඒක නීතියෙන් තහනම් නමුත් මේ වීරපුරං අප්පු දිනය තියෙන්නේ අගෝස්තු 8 වෙනිදා ඉඳන් වීරපුරං අප්පු දිනයට තිරගත කරන්න ආණ්ඩුවෙන්ම ත්‍රිරම් ප්‍රනන්දුක බලය පෙන්වලා අලුත් මණ්ඩලයක් අලුත් චිත්‍රපට මණ්ඩලයක් ඒ කියන්නේ චිත්‍රපට මණ්ඩල 1 2 3 4 5 තියෙනවා නම් 6 කියලා මණ්ඩලයක් හදලා මේ චිත්‍රපටය තිරගත කරන්න සූදානම් වෙලා තියෙනවා ධර්මික යාරි ධර්ම මට කිව්වා මහත්තයා මගේ තකමැත්තක් නෑ මහත්තයා එන්න ඇතුළට කොහමරි ඒව කොහොනුවේ ඒ චිත්‍රපට වලට අනුමත මණ්ඩලයකුත් තියෙනවා ඒ චිත්‍රපට වල පෝලිමකුත් තියෙනවා ඉතින් කාටවත් පෝලිම් පන්නලා චිත්‍රපට තිරගත කරන්නත් බෑ ඒ නීතිය ඒ විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා නමුත් දේශ ප්‍රබල දේශපාලන බලපෑම නිසා තමයි අලුත් මණ්ඩලයක් හදලා අලුත් ප්‍රදර්ශක මණ්ඩලයක් හදලා ඒ චිත්‍රපටිය පෝලිම් පැනලා තිරගත කරන්න තිරගත කරලා තියෙන එකයි නමුත් පුරන් අප්පු දිනේට අගෝස්තු 8 වෙනිදාට වීරපුරං අප්පු චිත්‍රපටියක් තිරගත වුණා බෙෆ්ටිඩ් ප්‍රනාන්දු නඩු දාපු නිසා බෙෆ්ටිඩ් ප්‍රනාන්දු මහත්මයාගේ චිත්‍රපටියත් සතියක් ප්‍රමාද වෙලා හරි එයාට උන් දවසට තිරගත වුණා තමුසේ මාව ජීවත් කළේ මට ආදරේටද නැහැ තමුසේගේ පුද්ගලික ප්‍රයෝජනෙට පුද්ගලික ප්‍රයෝජනෙට කිසිම කෙලෙහි ගුණයක් නැති හැබෑම කපටියෙක් මේ කල්පනා වර හංගන්නොත් එක්ක එක්කාසු වෙලා මාත් එක්ක හැප්පෙන්නේ නේ තවුසෙට වැරදිලා මම හැම තිස්සෙම බලන්නේ යුක්තියට ඔළුව පාත් කරලා සාධාරණකමට කටයුතු කරන්නේ තවුසේ හිතන විදියට ඔය නවත්තපමිනි ඔය කයිවරු ඇති නැත්තකට ඔබ හදන්නේ මාත් එක්ක හැප්පෙන්න නේ හැපිලා බලමු It's a challenge Of course it's a bloody challenge Bye bye ඉතින් ටිකර චිත්‍රපටියේ බැෆ්ටිස්ට් ප්‍රනාන්දු ජෙනිටා සමරවීර රෙක්ස් කොඩිප්පිලි මානෙල් වානගුරු ශාන්ති ලේකා අරුණ ශාන්ති පියදාස ජයකෝන් බීඑස් පෙරේරා සුනිල් සෝමපීරිස් වැනි රංගන ශිල්පීන් රැසක් චරිත නිරූපණය කළා මේ චිත්‍රපටියේ ගීත ගායනා කළා එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක සහ ලතා වල්පොළ ඉතාම ජනප්‍රිය හතක් මේ චිත්‍රපටියට ඇතුළත් වුණා ඒ චිත්‍රපටි ගීත නිසා තමයි චිත්‍රපටි ගොඩක්ම ජනප්‍රිය වුණේ චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කරා එම් කේ රොක්සාමි විසින් සියලුම ගීත අනුකරණය කරපු ගීත විදියට තමයි උදාගෙන තියෙන්නේ ගීත සලාකේන් හින්දි චිත්‍රපටිය සලාකේන් කියන හින්දි චිත්‍රපටියෙන් තමයි උපුටාගෙන තියෙන්නේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ ගීත ප්‍රබන්ධය කළා අපිට දක්ෂ ප්‍රබන්ධකින් වන කරුණාරත්න අබේසේකර උපාලි ධනවලවිතාන ධර්මසිරි ගමගේ යන ශිල්පීන් විසින් තමයි මේ චිත්‍රපටයේ ගීත ප්‍රබන්ධය කළේ. ලන්දේ 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 එතරින් මෙතරට ආවේ සෙවුමට ලෝකයේ යුක්ති වේ කියන ගීත අදටත් ජනප්‍රියයි. මම දුප්පතාගේ හිත
මංකර බම්බින්යෝ. ටිකර චිත්‍රපටිය ඉතා විනෝධාත්මක චිත්‍රපටයක් ලෙස අධිසාර්ථකයක් ලබමින් තිරගත වෙලා තියෙනවා. සැවෝයි, ලිඩෝ, සෙන්ස්තාන්, විජිත ඇතුළු හතරවන ප්‍රදර්ශක මණ්ඩලයේ සිනමාහල්වල තමයි ටිකර චිත්‍රපටි තිරගත වෙලා තියෙන්නේ. ආරම්භක සිනමාහල් නමයක මේ චිත්‍රපටි දින 50ක් තිරගත වෙලා තියෙනවා. ඔයිටකෙන්ට හදිසිමය මට මෙහට ඉන්නයි කියලා කිව්වේ. මන්නං හිරිකෙතුතුනේ කවදාකවත් වෙනස් වෙයි කියලා. ආදරතරීට තනකොලකන හරකෙක් වගේ. රස ඇති තැන් හොය හොය යනවා. කමක් නැහැ ගීත. ඔයගොල්ලන්ට අයබෝවන්. තවත් ප්‍රකාශයක් කළ දෙන 1978 නොවැම්බර් මාසෙ 10 වෙනිදා දිනමින පුවත්පතේ දැන්වීමක සඳහන් වෙලා තියෙනවා. කොළඹ නගරයේ සිනමාහල් දෙකක එකවර පිටපත් දෙකක් දින 100ක් ප්‍රදර්ශනය වූ ප්‍රථම අවස්ථාව ටිකරා චිත්‍රපටිය බවට මේ චිත්‍රපටිය සඳහන් වෙලා තියෙනවා. ඒ සිනමාහල් දෙක තමයි ලිඩෝ සිනමාහල් සහ සෙන්ස්තාන් කියන සිනමාහල් දෙක. ඒ සිනමාහල් දෙකේ එක දිගට දින 100ක් මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙලා තියෙනවා. මන් දන්නා මොකෙන් අසං ගන්න හැටි. ගෙලදර රිටයර් වුණත් හරි තාත්තාගේ වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. ස්කූල් වෑන් එක තාම නැහනේ. මං කිව්වා එන්න ඕනේ නැහැ කියලා. විශ්‍රාම ගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජේෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාහඩක් ඇති දේශීය බැංකුව. ඉතින් ටිකර චිත්‍රපටයේ රසවත් කතා කීපයක් තමයි මම ඔබට ඉදිරිපත් කරේ. ඉතින් තවත් ලස්සන රසබර බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට වෙනවා. එතකන් අපි සමග දිගටම රැඳී සිටින්න. බයිස්කෝප් කතාවලට සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, අඩුපාඩු දිනවම පහතින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බලාගෙන මේ බලන්න කොහොමද රිටයර් වුණත් හරි තාත්තාගේ වැඩ පටන් අරගෙන වගේ. පුතා මම රිටයර් වුණේ ජොබ් එකෙන් විතරයි. කන්නාඩි දෙක මාරු කරන්නත් කාලේ. මම අලුත් එකක් ඕඩර් කරුවා. එන ගමන් ගන්නවා. ස්කූල් වෑන් එක තාම නැහනේ. මං කිව්වා එන්න ඕනේ නැහැ කියලා. විශ්‍රාම ගියත් හිතේ සැහැල්ලුවෙන් ජීවිතේ ඉදිරියටම යන ඔබට ප්‍රතිලාභ රැසක් සමගින් සෙලාන් හරසර ජේෂ්ඨ පුරවැසිගෙනම සෙලාන් බැංකුව සුහදාහඩක් ඇති දේශීය බැංකුව.